මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල්ට අනුව රට ස්ථාවර වෙමින් තිබෙනවා. සතුටුදායක තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා. එතකොට ජනපති රනිල්ට අනුව රුපියල් ස්ථාවර වෙමින් තිබෙනවා නේද? රංජිත් සියඹලා පිටියට අනුව ඉදිරිපත් කෙරුණු අයවැය සුබ සාධන අයවැයක් නේ. දැන් ඉතින් ඔබට සතුටුයිද කියලා අහන එක ඔබ සතුටින් ඉන්නවද කියලා රටටම කියන එක මාධ්‍යක වගකීමක් නේද? අද ටෙලිවැකිය අන්න ඒ සතුට සොයා ඒ සතුට ඇත්තද කියලා හොයලා බලන්ටයි මේ සූදානම. ගෙවුණු මාස 12 තුල රටේ උද්දමනයේ 95% පැන්නා. ඒක තමයි ඇත්ත. දරිද්‍රතාවයේ එහෙමත් නැත්නම් දුප්පත්කම දෙගුණ වෙලා තියෙනවා. පවුල් ලක්ෂ 40ක් ජීවත් වීමට සහනාධාර ඉල්ලනවා. මේ රජයේ වගකීතු අයමයි කියන්නේ හොඳේ. ඒ කියන්නේ දුප්පත්කම 13% ඉඳලා 27%කටත් වඩා වැඩි වෙලා. ඊළඟට විශේෂයෙන්ම වතු ආශ්‍රිත ජනතාවගේ දුප්පත්කම 50% පැනලා. රටේ සාමාන්‍ය උද්දමනයේ 70% පැනලා. ළමා මන්ද පෝෂණයෙන් ආසියාවේ දෙවැනිම රට බවට පත් වෙලා. ලෝකයෙන්ම ළමා මන්ද පෝෂණයෙන් පෙළෙන 6 වැනි රට. ලංකාවේ සැබෑ ණයබර ඇමරිකානු ඩොලර් බිලියන 80% අතර කියලා ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියනවා. ඒ නිසාම විය යුතුයි ණය ගෙවා ගන්නට බැරි බංකොලොත් රාජ්‍යයක් කියලා අපි දැන් ලෝකෙටම කියලා අවසන්. දැන් ඉන්නේ බංකොලොත් රාජ්‍ය ගොඩේ. රුපියල අවප්‍රමාණ වීම 100%යි. අද වන විට ඩොලරයකට සාපේක්ෂව 1 ඩොලරයකට රුපියල් 370ක්වත් ගෙවන්න ඕනේ. ආර්ථික වර්ධනය දැන් තියෙන්නේ ඍණ අගයක. හොඳේ, ඔව්, ඍණ 8.4යි. මේක ලබන වසරදී තවත් ඍණ වෙන්න පුළුවන් කියලා තමයි විශ්වාසය. බැංකු පොලි අනුපාතය 30% පැනලා. මේ නිසා ණය ගත්ත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බෙල්ලටම හිර වෙලා. රැකියා අහිමි වෙන්නට පටන් අරන්. අඩුම ගානේ 4.6ක රැකියා අහිමි වීමක් මෙවලේ සටහන් වෙනවා. ඒ කියන්නේ සෑම 100 දෙනෙකුගෙන්ම අඩුම ගානේ 5 දෙනෙකුට දැන් රැකියා අහිමි වෙලා. ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පොළවට සමතලා වෙලා අවසන්. අද ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 410ට වඩා පහළ වැටිලා ඉවරයි. හරිද? එතකොට සෑම රටකින්ම ණය අරගෙන චීනය, ඉන්දියාව, ජපානේ ඒ අතර ප්‍රමුඛයි. බංගලාදේශෙනුත් ණය අරගෙන. ඉන්ධන මිල මාස්පතා ඉහළ යමින් තිබෙනවා. එතකොට IMF එකෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් ඉල්ලමින් සිංගමන් යදිනවා. අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නට කියලා ලෝකයේ රටවල් ළඟ වැඳ වැටෙනවා. පාසල් දරුවන් පාසල් ඇතුළෙම ක්ලාන්ත වෙලා වැටෙනවා. ඖෂධ හිඟයි. පිළිකා ළමා හෘද රෝග සඳහා ඖෂධ හිඟයි. ඖෂධ මිල 300%කින් ඉහළ ගිහිල්ලා. පාසල් අභ්‍යාස පොත්, පාසල් උපකරණ 200%කින් ඉහළ ගිහිල්ලා. හරිද? ලබන වසරට අපේක්ෂිත වියදම විතරක් රුපියල් බිලියන 7885ක්. හරිද? 7885ක්. දැන් මේ කිසිදු ව්‍යසන සාධකයක් වෙනස් වෙලා නැහැ. ඒවා ඒ විදිහටමයි තියෙන්නේ. අඩුම ගානේ ණය ටිකවත් ප්‍රතිව්‍යුහගත කරගන්න ඒ රටවල් තාම අපිට අවසර දුන්නේ නැහැ. එතකොට මෙවන් තත්ත්වයක් තුල අර ජනපති රනිල්ගේ රුපියල් ස්ථාවර වෙමින් පැවතීම වගේම ආචාර්ය නන්දලාල්ගේ රට සතුටුදායක තත්ත්වයකට පත් වෙමින් තිබෙන බව වන මේ හිතළු ඇත්තටම හුදෙක්ම සිහින කතා විතරක්ම නේද? ඇත්ත වශයෙන් අපි දැන් දකින්නේ ඒ වෙන්න තිබිච්ච විශාල ආර්ථික කුඩුපට්ටම් වෙලා කඩා වැටෙන ගිය තත්ත්වයක ලක්වල යම්කිසි ආකාරයක ස්ථාවර තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. හැමදාම බොරු ස්ලෝගන් වලට හුරේ දාපු හුරේ දාන ජනතාවක් ඉන්න රටක් මේක. හරිද? එක කාලෙක තිබුණා එක 1974 විතර ස්ලෝගන් එකක්. තව මොනවද අඩු, මෙන්න බොලේ බඩු, UNP කුඩු, යමුද මචෝ මඩු කියලා. හරිද? දැන් ඉතින් අපට අද අහන්න වෙන්නේ මදිනේ මචෝ බදු, තව ගහමුද බදු නේද? එහෙම අහන ගමන් මහ බැංකු අධිපතිතුමාගෙනුත් අද ටෙලිවැකියෙන් අහන්නේ
පැහැදිලිව එකින් එක රටට කියන්න සතුටුදායක තත්ත්වයට පත්වෙමින් තිබෙන රට ඔව් මොන මොන කාරණා වලින්ද මේ තරම් ඔබ කියන විදිහට සතුටුදායක වෙමින් තිබෙන්නේ කියලා දැනට වැඩ් බද්ද වදිනවා 115යි සෙස් බද්දක් දැන් වදිනවා සමාජ ආරක්ෂණ බද්ද 2.5යි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අධිභාර බද්ද උපයන විට ගෙවන බද්ද ආනයන අපනයන බදු රේගු බදු තීරු බදු රඳවා ගැනීමේ බදු මේ බදු ගහලා ගහලා වෙන්ට ඇති ආචාර්ය නන්දලාල් වගේ මුදල් ඇමති රනිලුත් දැන් කියන්නේ රට සතුටුදායක තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා කියලා නේද බදු පොල්ලත් අතින් අරන් රනිල් එනවා බදු මැද්දෙන් තරු මැද්දෙන් අපි දැක්කා හරි සතුටින් පිනා ගියා ඇති හැකි උන් ගුවනේ යනවා නැති බැරි උන් ගඟේ යනවා ගඟ මැද්දෙද් බදු කිඹුලා පුංචි උනුත් ගිල ගන්නවා රනිල් නන්දේ උඩ පනිනවා මහ සතුටින් හිනා වෙනවා කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නම්.